আরে আই ওয়ান্ট টু ডু এ পুতে আই বোয়ান টিচার আই বোয়ান টিচার ইতিং কমন দে আলাদা হলাই দে তাই পাড়াং মডা কর হন্ডাই টিচার পাড়াং ভাগান্দ নেদ দেন ওই ইন্নি হন্দট লাস্টি বেলা নালা করলা হেম নেদ হারি আদাপ মুগাদ্দে করান্নি আদাপ মুনাদে করান্নি জানিতে হ্যাঁ জানিতে দে তেমন কি সাথী পুতে আলাবার না কি হুয়া নেই দে আলো আদ খোলা আলাবার না কি হুয়া নে এক স্থানে বা দহায় স্থানে বা আলাবার না কি হুয়া নে দে আলো আদ බලමු වැඩ කරපු අය. මේ hina වෙන්නේ. සෙතුම් කරේ නැද්ද? කෝ අනිතත් වීඩියෝ ඔන් කරන්නකෝ. කියන්නේ සාමි. අපි පාට කරා නේද? පාට කරා නේ. පාට කළා නේද කියන්නේ කොටුවේ. ඔව් ටීචර්. හරි. දමිදු කරාද පුතේ? ගණ කරාම එක නේද මට? ඔව් 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 පුතේ ගණ කරාම එක තමයි. කරාද? ඔව් මම. හා හරි. එහෙනම් ඕන්න දැන් අපි ගණ කරාම දන්නව නේද 10 ඒවා කියන්නේ ස්ථාන කීයක් තියනවද? 1 ඒවාට ස්ථාන කීයක් තියනවද කියලා දන්නවා. දන්නවද මගේ පුතාලා දැන්? मोनवाद में स्थानीय आगे स्थानीय आगे एक स्थानीय पटांगला मुखद අඩු කිරීමේ ලකුණ නේද මම පුතාලට තව දන්නේ මොනවද එකතු කරන්න දාන්න අඩු කරන්න දන්නවා හයි මොනවද ගුණ කිරීම මේකට ගුණ කිරීම සංඛ්‍යාව අපි කොහොමද ඒ ලකුණ අඳුරගන්නේ කොයි හැටි දීලා තිබ්බොත් කොහොමද අඳුරගන්නේ එනනම් බලන්න කොහොමද ගුණ කිරීම ලකුණ තියෙන්නේ කියලා
අතෙන් ඇඳලා පෙන්වන්න බලන්න මේ අපේ අවකාශය අඳින්න බලන්න මෙහෙම අඳින්න බලන්න මොකද්ද මෙන්න මෙහෙම කත්තිරයක් නේද කත්තිරයක් තියෙනවා නම් අපි එකට කියනවා හරි ගුණ කිරීම නේද ගුණ කිරීම කියලා කියනවා ආයි මොකද්ද මම පුතාව දන්නේ ආයි මොකද්ද දන්නේ තව තව බෙදීම මොකද බෙදීම ලකුණ තියන්නේ කොහොමද තියන්නේ බෙදීම ලකුණ ඉරක් කැඳලා මෙන්න මේ උඩිනුත් තිතක් තියෙනවා පහලිනුත් තිතක් තියෙනවා නේද මෙන්න මේ තිත් දෙක මැදින් බෙදලා තියෙන්නේ හිඳ තමයි බෙදීම කියලා කියන්නේ නේ ඔන්න දන්නවා දැන් අපි ගණිත අපිට තියෙනවා ගණිත ඉගෙන ගන්නකොට ක්‍රම කීයක් තියෙනවද හතරක් තියෙනවා නේද එකතු කරන්න තියෙනවා අඩු කරන්න තියෙනවා ගුණ කරන්න තියෙනවා බෙදන්න තියෙනවා දැන් මේ මගේ පුතාලා මේවල එක එක කරලා තියෙනවද කියන්නකෝ එකතු කරලා තියෙනවද පහ ඔ පෙටියෝ කවුද ටීචර් කිව්වේ ප්‍රශ්නයක්ද ඔක්කොම කරලා තියෙනවා නේද හා වෙරි ගුඩ් අඩු කරලා තියෙනවා ගුණ කරලා තියෙනවා බෙදලා තියෙනවා නේද බෙදලා තියෙනවද බෙදලා තියෙනවා අපි ඔන්න චුට්ට චුට්ට ලොකු වෙනකොට ලොකු ලොකු ගණන් බෙදන්න එකතු කරන්න හැම යා හරි දැන් දන්නව අර ලකුණ මොකද්ද කියලා නේද මොකද්ද මේ කරලා තියෙන්නේ එතකොට ටීචර් 10 ස්ථාන එකයි එක ස්ථානේ අගයයි මොකද කරලා තියෙන්නේ එකතු කරලා එකතු කරලා නේද මගේ පුතාලා කියන්න බලන්න එකතු කරලා කීයද ගාන ඇවිල්ලා තියෙන්නේ කියලා උත්තරේ කීයද ඇවිල්ලා තියෙන්නේ 32යි 32යි හෂිනි කියන්න බලන්න උත්තරේ කීයද 52නේ උත්තරේ කීයද दहाने එහෙම දෙක තියෙනකොට අපි ඔන්න ටීචර් අකුර දාන්නම් එකේවා 10 ඒවා 21 අන්න කීයද මෙතන 20යි 1 මෙතන 1යි 21යි වෙරි ගුඩ් හරි අපි යමු ඔන්න තව තියෙනවා බලමු අන්න දැන් ටීචර් කියපු එක තමයි මේ තියෙන්නේ ද अतर कर आगे चवटिया निरूपण कर संख्या සෙතුම් මට කියන්න බලන්න කොහොමද මේ 12 අපි ලකුණු කරන්නේ
මිස් ගණ කරාම ඒ ලකුණු කරන්නේ කොහමද? එක එක ස්ථානයේත 2යි 10යිත 10ක්. ආ 10යි කියන්නේ එක බෝලේ. හරි, very good. ආ ඊළඟට දෙනවා මං හෂිනි කියන්න බලන්න 15 කොහමද අපි මේ ගණ කරාම නිරූපණය කරන්න පුතේ? අඳින්න කොහමද? 15 ओ संख्या संख्या बोर्ड पहाल संख्या निरूपणे कर ඇත්තම් ගණක රාමුව අඳින්න කියලා දුන්නාම මෙහෙම බෙදාගත්තාම අපිට අඳින්න පුළුවන් ගණක රාමුව ඇඳලා එක ස්ථානයේ කීයක් අඳිනවද? එකයි. දෙකයි. දෙකයි. ඒ පැටියෝ නෑ නෑ නෑ. තේරුනේ නෑ තේරුනේ නැහැ. ඔන්න අපි අංකෝ. ඔන්න තෙතුම් කිව්වා 12යි 12 කොහමද අඳින්නේ කියලා ටීචර් අහුවාම කිව්වා මඩම් අපි ලියා ගන්න ඕනිද? නෑ නෑ ලියා ගන්න අපි අහගෙන ඉමු. හරිද? ආ එක ස්ථානේ බෝල දෙකක් අඳිනවා කිව්වා නේද? 10 ස්ථානෙට අනේ එක බෝලයක් අඳිනවා. නේද දැන් 15 කිව්වා පුතේ. ආ 15 කිව්වහම එක ස්ථානේ අඳින්නේ අපි බෝල කීයද? 1යිද 5යිද? 5යි. කියන්න බලන්න. 5යි. ඇයි 5ක් අඳින්නේ? ඇයි අපි 5ක් අඳින්නේ? 15. 15 නේද? 15. 5 කියන්නේ එයා මොන ස්ථානේද? 1ේ ස්ථානයක් නේද? ආ ඔන්න බලන්න 5ක් තියෙනවද බලන්න. පහයි. පහක් තියෙනවා. දැන් එතකොට අපි අර එක අඳින්නේ මොන පැත්තේද? 10. නේද 10 ස්ථාන පැත්තේ අඳින්නේ. හොඳද? දැන් බලන්න 10යි 5යි එකතු කරාම ඔන්න 15 වෙනවා. නේ? හරි. මොන අපි මේවා ටික ලකුණු කරන්න තමයි තියෙන්නේ. මට දමිදු කියන්න බලන්න මේකේ සංඛ්‍යාව කීයද මේ පළවෙනි එකේ මේ කහපාට බෝල තියෙන පැත්තේ 3යි එකතු කරලා කියන්න සංඛ්‍යාව කීයද කියලා ඒකයි කොහමද 31 උනේ 10 ස්ථානේ 3යි කියන්නේ අපි 10 20 30 කියලා ගන්නවා එක ස්ථානේ නිකනයිනේ එහෙනම් අපි අර 30ට මේ එකනාව එකතු කරනවා නේ හරි හොඳයි අශිනි කියන්න බලන්න ඊළඟ එකේ ගාන කීයද කියලා මුළු ගාන
කීයද පැටියෝ? 10ක් තානේ ඔන්න. 10. ආ? 10ක්. ආ. හරි. ඔන්න බලන්න මට ටීචර්ට කියන්න 10ක් තානේ කීයක් තියෙනවද කියලා බෝල. 10ක් තානේ පැටියෝ. 2. 2 කියන්නේ කොහමද? අපි 10 20 කියලා ගන්න නේද? එතකොට 2 කියන්නේ බෝල 2 කියන්නේ අගේ කීයද පුතේ? 20යි. 20යි ආ. අනිත් පැත්ත බලන්න එක ස්ථානයේ කියන්නේ පිට කිව්වා එක ස්ථානයේ අර කොටුව වල බලන්න එක එක කෙනා ඉන්නේ. කීයද එතකොට? 20යි. 20යි. 3 හරි. අන්න අපි අමුකෝ අපහුව අපේ අරකට සමහරක් අය තේරුණා සමහරක් අය තේරුන්නේ නැහැ. ඔන්න බලන්න. අපව බලා ගන්න හොඳට බලා ගන්න. මෙතන ඝනකරාමු කියන්නේ ඔන්න ඝනකරාමු අපි ස්ථාන දෙකක් ගැන දන්නවා. දන්නවනේ. ඔන්න බලන්න දැන් එක ස්ථානයේ මොනවද තියෙන්නේ කියලා. හොඳට අහගන්න හෂිනී බලන් ඉඳ ටීචර් තියා. ඔන්න 1යි. ඔන්න 2යි. 3යි. 4යි. 5යි. 6යි. 7යි. 8යි. 9යි. ඊළඟට කීයද? 10යි. හෂිනී කියන්න ඊළඟට කීයද පුතියෝ? 10යි. ඔය 10 ඉතින් අපිට දැන් මේක තියන්න බෑනේ නේද? මේකද මේ පැත්තේ තියෙන්නේ පරිසංඛ්‍යා. ඉලක්කම් දෙකක් නෑ කනේ. හොඳට බලන්න. එක ස්ථානයේ තියන්න පරිසංඛ්‍යා. ඉලක්කම් දෙකක් නෑ. ඔන්න ඊළඟ පැත්තට යනකොට 10 ස්ථානය කියන්නේ 10 ඉලක්කම් දෙකක් තියෙනවා. බලමු ඉලක්කම් දෙක මොකද කියලා. අන්න හරි. මේ පැත්තේ හා ඉන්නකෝ. හරි හරි අහගන්නකෝ. හරි අහගන්නකෝ. මේ පැත්තේ පුතේ එක බෝලයක් අඳලා තියනවා නම් අපි ඒකට කියන්නේ කීයයි කියලාද? අගේ කීයයි කියලාද කියන්නේ? මේ පැත්තේ එක බෝලයක් ඇඳලා තියනවා නම් අපි අගේ එකයි නෙමේ පැටියෝ. 10යි. 10යි. නෑ 10යි. හෂිනියෝ කියන්න පැටියෝ 30යි. ඊළඟ බෝලයව බෝල පහක් ආවම කොහොමද අපි කියන්නේ? 50යි. 50යි. ඊළඟට කීයද කියන්නේ? ඒකත් ඔන්ලයින්ද දින. 60යි. ඊළඟට 70. 70යි. 80යි. 90යි නේ. දැන් බලන්න. දැන් ටීචර් මේ රතු පාට බෝල පැත්තේ තියෙන ඉලක්කම් ටික බලන්නකෝ. 1 2 3 4 5 6 7 8 9 නේද? මේ පැත්තේ දම් පාට බෝල පැත්තේ තියෙන ඒවා බලන්නකෝ. මොකද වෙලා තියෙන්නේ? 10 20 30 40 50 60 70 80 90. දැන් මට කියන්න හෂිනී දාමේ පැත්තේ දම් පාට පැත්තේ බෝල දෙකක් ඇඳහම අපි කීයයි කියලාද කියන්නේ පුතේ? 6ද තියෙන්නේ. ආ 20යි. වෙරි ගුඩ්. බෝල හතරක් ඇඳහම කීයද පැටියෝ? 40යි. අන්න හරි 40යි. එතකොට බෝල හතක් ඇඳද්දී කීයද? 70යි. 70යි. අන්න හරි. දැන් ඔන්න ටීචර් අහනවා මේ 10 මේ පැත්තේ 10 ස්ථානයේ පැත්තේ බෝල දෙකයි. ඔන්න දෙකයි. කීයද එතකොට? 20යි. 20යි.
ඔන්න මේ රතු පාට පැත්තේ එක ස්ථානේ පැත්තේ එක බෝලයයි. කීයද එතකොට? 10යි. ඇයි 10යි කිව්වේ? එක බෝලයක්. ඇයි මගේ පැටිය 10යි කිව්වේ? එක බෝලයක් තියෙනවා නම් එක ස්ථානේ පැත්තේ එක ස්ථානේ පැත්තේ ඔන්න ටීචර් කියනවා. එක දෙක තුන කියලා එක්කෙනයි නේද? එක්කෙනයි එක්කෙනයි. මේ පැත්තේ වට බෝල ඇඳලා තිබ්බොත් අපි කියන්නේ එක බෝලයක්. බෝල දෙකක් තිබ්බොත් දෙකයි. තුනක් තිබ්බොත් තුනයි. හතරක් තිබ්බොත් හතරයි. ඔන්න එහෙමයි එක ස්ථානේ පැත්තේ ඇඳලා තිබ්බොත් කියන්නේ. මේ 10 ස්ථානේ පැත්තේ ඇඳලා තිබ්බොත් මග පැටි ඉස්සලා කිව්වේ බෝල දෙකක් තිබ්බොත් 10 ස්ථානේ පැත්තේ මේ පැත්තේ 10යි 20යි නේ 10යි ඔන්න ටීචර් කිව්වා මේ බලන්න එක ස්ථානේ අපි අර පාටක් කරානේ නේ බලන්න එක ස්ථානේ ගෙදර ඉන්න කට්ටිය ඔන්න එක ස්ථානේ ඉන්නේ තනියම ඉන්නේ නේ තනියම ඉන්නේ එයාලා එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි කියලා තනියම ඉන්නේ ඔන්න 10 ස්ථානෙට ගියාම ඉලක්කම් දෙකක් තියෙනවා පුතේ 10 20 30 40 කියලා ඉලක්කම් දෙකක් තියෙනවා ඔන්න ඔක තමයි ටීචර් මෙච්චර වෙලා කිව්වේ හරි අපි ලියාගෙන යමුකෝ එතකොට අපිට පුළුවන් අපි ඉස්සෙල්ලා මේක ලියමු ඇඳ ගන්නකෝ ලියා අද දිනේ කවද්ද කියන්න කිස්සල්ලාම දෙදාන් කිසි දෙකේ දෙකයි විසි හය පෙබරවාරි පෙබරවාරි කියන්නේ දෙකයි විසි හය දිනේ දා ගන්නකෝ ඉස්සල්ලාම මාතෘකාව ලියන්න ගණක රාමු ගණක රාමු ගණක රාමු වල ගණක රාමු අඳිමු ඔන්න මාතෘකාව ලියන්න ගණක රාමු අඳිමු පස්සට ලියන්න මගේ පුතාලා දැන් දන්නව අකුරු ලියන හැටි ගණක රාමු අඳිමු මාතෘකාලියකට ටීචර් හරි ටීචර්ගේ බෝඩ් එක පේනවද බෝඩ් එක පේනවද ටීචර් මට පේන්නේ නැහැ අශ්විනි නේද පේන්නේ කියන්නේ ඇයි පැටිය පේන්නේ නැත්තේ සිග්නල් මැදද පැටියෝ මොකද ටීචර් සිග්නල් මැදද ඔව් ටීචර් බලන්න අර මේ සිග්නල් ඔක්කොම තියනවද කියලා කනෝ ටිකේ ඔක්කොම තියනවා ටීචර් තියනවද එහෙනම් පේනේ ටිකක් ඉමු පැටියෝ අපි අර ගණක රාමුව පදිමුකෝ හරි හරි කමන්නේ පේන අය පේන නැති අයයි මෙන්න මේ ගණක රාමුව අඳිමුකෝ අපි මොකද දෙන්නේ හරි ගණක රාමුව අඳිමු කියලා ලියලා පුතේ මේ එක ගණක රාමුවක් ඇඳ ගන්නකො මෙන්න මේ ගණක රාමුව මෙන්න මේක ඇඳ ගන්නකො එක ස්ථානේ දන්නා මගේ පුතාලා ගණක රාමුව අඳින්නනේ
පුතේ ටීචර් එතුම් කරයි හරි පැටිය හරි ඔව් කියන්න ඔන්න එක ස්ථානය කියලාම ලියමු අපි ටිකක් හුරුණාට පස්සේ අකුර විතරක් දාමු හොඳද එක ස්ථානය एक स्थान है दस स्थान है मगर पुताला टीचर इसलाम पेनु गण कराऊ में अंदा नहीं दे अरे पाठ पाठ का पेनु दस विषय तैयार तली के लापी लिए अंदा नहीं दे का हाँ गर कराम अंदला उन्होंने लिया को विसी एक का मग पुताला उडिंग हरी पल्ले हाइंग हरी कोहिंग हरी विसी एक का लिया गण को उन्हें विसी एक का संख्या अभी मैं गण करामोला अंदीने आने हरी हशिनी पैटियो किया ना बालाने दाएं विषय का क्यों हुआ हम मेक में एकत्ती है ने एक मने पैंते दादी ने एक मने पैंते दादी ने वेरी गुड एक स्थाने पैंते टा एक बॉल या कांडी नो ने अभी किया ने को हम देखा एक का एक स्थाने पैंते में हाँ ने को ने एक स्थाने पैंते खोच्चर बॉल थी बाद अभी किया ने गाना गाना करना ओहो पैटिया लिया अंदोने ये हरे दहायस्ता ने पैट्टे बोलो किया कंदी नवद किया ना बाला ना दामिदू दहायस्ता ने पैट्टे मैं विषय का किया ने के बोलो किया कंदी नवद पुत्ते दहायस्ता ने वेरी गुड आई देखा ही किया ने विषन ने देखा या फिर देखा ही क्या ना किया ने दहाय विष ना तेरे गाने किए द हमें आठ टी इतने डाला हाँ ना देखा ही विषाई एकाई उत्तरे इसी एकाई ना बाला मोपी में क्या बॉडी के दांपे का लिया करना होने दे वो पेटी बॉडी के दांपे का लिया ना होने ना देखो ना तीन ना अभी दिए दांपे हरे ओए अभी दिए तो मैं लिया करूं ना मैं बॉडी के तीन ने काटे अभी दिए तो तीन ने मैं के तीन ने काटे अभी दिए तो मैं तीन कैमरे का देखें कैमरे का क्लियर कर अरे इलाक मेनु संख्या देखे मलियागन पुते संख्या नाम इलाक मेनु देखे मलियागम को पेटी ओलिया ना टीचर से तुम मेक दी हुआ अरे हम दाई यहाँ पे चूती बलावा के मोनिता लिया ना काम हम दाई से तुम इसा माया मेक दी हुआ हाँ माया तली हुआ दा हाँ हम दाई पेटी ओ अबाय तेरु ना दा ओके आ दामी दो तेरु ना दा ऐ यहाँ पे मेहमान लिया हुआ किया ला टीचर देना दें गोड़ा देना आते हैं तो हाशिनी पेटी अट तेरू ना द आउ टीचर हाँ थावली आने का उदिक आना ये राय द है मामा हाँ
තරුෂි කවුද තරුෂි කියන්නේ අමයාද ආ ඔයා හා හරි පැටි හරි ලස්සනට මෙයා කළා තියෙන වීඩියෝ ටික ඔන් කරන්න හැමෝම පුත්තේ ටීචර්ට පේන්නේ නේ ටීචර් අපිට ලයිට් නැහැ ආ සෙතම්ට ලයිට් දියද හරිද ලයිට් ඔව් ටීචර් අයියෝ මොකද කරන්නේ ඔ පැටියෝ අම්මලාගේ වීඩියෝ කෝන් කරන්න බෑ වීඩියෝ කෝන් කරන්න බෑද මේ මොකද සබ්බේ කරන්නේ හා හරි පැටියෝ හරි කම් මේ උනාට වීඩියෝ එක නම් ඔන් කරන්න ඕනේ හොඳද ටීචර් පේන්නේ නැහැ නේ මගේ පැටියව මොනවද කරන්නේ කියලා හොඳේ හා අදට කමන්නෑ උනාට අනිවාර්යයෙන්ම වීඩියෝ නම් ඔන් කරගන්න ඕනේ කො බලමු ආශාන් පෙන්නනවා නේද මට පාටක් කරලා හරි ආශාන් හොඳයි ලස්සනයි පුතේ හරි සෙතුම් පේනවා මට හොඳයි පාට කරලා නේද සෙතුනුත් හරි හොඳයි හරි අපි අමුද ඉස්සරහට තව අඳින තියෙනවා හා ටීචර් අශිනි පැටියෝ පාට කරනවද හා ටීචර් හා අපි පාට කරගමු පස්සේ දැන් යමු ඉස්සරහට ඔන්න දැන් අපි මේව නිරූපණය කරමු පුතේ ඔන්න එක ලියමු 12 පළවෙනි එක 12 උඩ තියෙන මාත්‍රකාව ලියන්න ඕනේ නැහැ අපි ලියවන ගණ කරාම ඕන අඳිනවා කියලා 12 කියලා ලියලා අර වගේම ඔය වගේ කොටුවක් ගහගන්න අර 21 කියන එකටත් මෙහෙම කොටුවක් ගහගමු මල මාත් අඳිනවා ඔයාලත් අඳිමු අඳිනකොට බලන්න ඇයි මේ පැත්තේ මෙහෙම ඇවිල්ලා තියෙන්නේ ඇයි මේ පැත්තට මෙච්චර ඇවිල්ලා තියෙන්නේ කියලා හිත හිත අඳින්න එතකොට ආයෙ අමතක වෙන්නේ නැහැ මම බලන්න දැන් ඔන්න ටීචර් හිතනවා මෙන්න මේ 12 12 කියන එකේ එක ස්ථානෙට බෝල අපි කීයක් අඳිනවද අශාන් අශාන් පුතා කියන්න බලන්න එක ස්ථානෙට බෝල කීයක් අඳිනවද කීයක් අඳිනවද බෝල 12 එකයි කීයක් අඳිනවද 10 ඒකයි ටීචර් වෙ එක ස්ථානෙට පුතේ එක ස්ථානෙට කීයක් අඳිනවද කියලා බෝල හා දෙකයි දෙකයි තේරු නැත්තම් අහන්න ඕනේ අම්මිගෙන් එහෙම අහන්න එපා ටීචර්ගෙන් අහන්න හා 10 ස්ථානේ පැත්තේ එක බෝලයයි නේ එකයි ඔය විදිහටම ලියා ගන්න 10 පැත්තේ එක බෝලයයි එක ස්ථාන පැත්තේ බෝල දෙකයි. එතකොට 10ට දෙකක් එකතු වුණාම ඔන්න ඍණ සංඛ්‍යාව එනවා. 12යි. ඊළඟටත් එහෙමයි 15 කිව්වහම එක ස්ථාන පැත්තට බෝල 5යි. 6 ස්ථාන පැත්තට ඔව් බැටියෝ ලියන්න. දෙකම ඇඳ ගන්න. 12 උඩින් ලියන්න ඕනේ. ඔව් ඔව් ලියමු. 12 උඩින් ලියමු. ඔහොමම ලියමු පුතේ. ලස්සනට ඇඳ ගන්න මගේ පුතාලා පාට කරමු අපි පස්සේ ඇඳගෙන යමු. ටීචර්. ඔව් පුතේ. අම්මා. මොකද පැටියෝ? අම්මයාගේ බලන්නේ කොහොමද ඉතින් නේද? ඔය විදිහටම තියනවනේ. හා හරි එහෙනම් බලමු අමයට තේරුණාද කියලා ඔන්න ටීචර් කියනවා 22 22 කොහොමද අපි නිරු ගණක රාමුව කඳින්නේ
විසි දෙක කොහොමද අඳින්න පුතේ විසි දෙක එක ස්ථානයේ පැත්තේ බෝල කීයද දෙකයි දහය ස්ථානයේ පැත්තේ දෙකයි දෙකයි නේ ටීචර් ලේසි ගානක් කිව්වේ අනේ ඉන්නකෝ තව ගානක් දෙන්නම් ටීචර් 54 කොහමද අපි නිරූප අඳින්නේ ගණ කරාමුනේ 54 කිව්වේ very good hat me patte 5 ek sthane patte 4 10 sthane patte 5 hari nama ayat nan therila ne hondai ilagata api hamu setum lili warada ow teacher current ek nathu kohomada liyanne penawada हरी पेटी हरी है ना से तुम कट देने गाना हिटला किया हतर को मत पुते आप दिन हतर ओ पुते ओ देख मांदी देख मांदी ओ आंदी ने पेटी ओ देख मांदी ना तीस हतर කොහමද අඳින්නේ එක ස්ථානයේ පැත්තේ බෝල කීයද 10 ස්ථානයේ පැත්තේ බෝල කීයද ඔව් එක ස්ථානයේ පැත්තේ බෝල 4ක් අඳිනවා 10 ස්ථානයේ බෝල තුනයි. එහෙම නැද්ද කිව්වේ? ටීචර් ඇහුණ නැහැ. එම් තමයි ටීචර්. හරි පැටිය හරි. හෂිනි මොකද්ද කිව්වේ? ටීචර් මම 12 ක මේක අඳින්න ඕනේ. හරි පැටිය හරි. 15 එකත් අඳින්නකෝ. 15 එකත් අඳින්න. ටීචර්. මම 15ක් කරා. हरी पेटियो पहलव कराने एक स्थान पैते बोल पहाई दह स्थान पैते एक बोल आए हाँ मैं चोटी और विसी हाथ को गे तीन एक निकांग पुते मेक ना विसी हाथ किया का पेटियो हाँ से तुम पेन बला हाँ हरी हरी से तुम हरी අදන් ඉවර ආයට මං කියන්නම් ඉවර ආය අඳින්න ආ හරි හරි ලියන්න ලියන්න දැන් ඉවර ආය ඉන්නවනේ ඉවර ආයට මං දෙනවා සංඛ්‍යාව හොඳේ ඉවර ආයට 55 නෑ 57 ගණ කරාම ලඳින් බලන්න 57 ගණකරාමු අඳින් බලන්න
ඉවරය අනිත් අය 15යි 12යි ලියන්න ඕනේ ලියලා අඳින්න අශිනි සිග්නල් නැද්ද පුතේ මාටි තියෙනවා ටීචර් තියෙනවද ඔයා බ්ලොක් වෙනා වගේ පේනවා ඉවරයි ඔන්න අදින්න ඊළඟ ගාන 57 තීතුනම් පහලව පහලවක් කියලා හා හරි පැටිය දැන් අඳින්න 57 හා හර්ෂිනි කියන්න බලන්න මට 57 කොහමද අපි අඳින්නේ ඝන ක්‍රමයේ එක් ස්ථානයේ පැත්තේ කීයද 10 ස්ථානයේ පැත්තේ කීයද කියන්න බා මොකද්ද 57 57 පුතේ එක් ස්ථානයේ එක් ස්ථානයේ එක ස්ථානේ කීයද? එක ස්ථානේ 7යි 10 ස්ථානයේ 5යි. ආ, very good. අන්න හරි දැන් නම් තේරිලා නේද? ආ. හරි පැටිය හරි. ඕ. අම්මා 57 කරා. අනේ ඉතින් අමාය දිහා ටීචර් බලන විදිහක් නම් නෑ නේද ඉතින්. හරි අම්මිටවත් පෙන්නන්න. ලගේ ඉන්නවනේ අම්මි නේද? අම්මිට පෙන්නන්න පුතේ. බලන්න අම්මිට පෙන්නලා බලන්න කොහමද කියලා. ටීචර් හෙට ලයිට් ඇවිල්ලා නේ? ආව ටීචර්. ලයිට් ඇවිල්ලා නේද? කව පෙන්නන්න බලන්න සතු. බෝල හතක් තියෙනවද? ඔව් ටීචර්. හරි පැටිය හරි. දමිදු සද්දයක්වත් නෑ මොකද පුතේ අඳිනවද ඔව් මැඩම් 57 අඳින්නේ ආ හරි පැටිය හරි අඳින්න අඳින්න හරි දැන් මේ 12යි 15යි ඔක්කොම ඇඳලා ඉවරයිනේ නේ ඉවරයිනේ ඔව් ටීචර් ඔන්න තියනවා ඊළඟට තියනවා අම්මෝ ඔන්න තියනවා කීයක් තියනවද අනේ සංඛ්‍යා ටික දැන් අඳින්න ඕනේ ගණන් කරා මොකද එකයි දෙකයි තුනයි හතරයි පහයි පහක් තියෙනවා පුතේ සංඛ්‍යා එතකොට ගණන් කරාම කීයක් අඳිනවද අපි සංඛ්‍යා එක සංඛ්‍යාවට එක ගණන් කරාමක් අඳින්න එතකොට ගණන් කරාම පහක් අඳිනවා නෑ 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 පැටිය රවුමක් අඳින්න ඕනේ නෑ 1 2 3 කියලා දාලා ඔයාලා ගණන් කරාම අඳින්න කොහමද 25 කියලා ලිව්වා එක දාලා 25 කියලා ලිව්වා කොටුවක් ඇඳලා අපි ඇඳ විදිහටම අඳින්න 25 කොටුවක් ඇඳලා ඝන කරාමු අඳින්න ඊට පස්සේ දෙවෙනි එක අඳින්න ඉලක්කම විතරක් ලියන්න රවුම් අඳින්න ඕනේ නැහැ පුතේ ටීචර් ඕ මම අර 57 අඳිනවනේ හරි හරි 57 අඳින අය අඳින්න මං කිව්ව ඇඳලා ඉවරයිට ඔන්න වැඩේ තියෙනවා අමාය කියන්න බලන්න 25 කොහමද අපි නිරූපණය කරන්නේ අඳින්න කොහමද ගණන් කරාමු ඒ ස්ථානයේ 5යි 10 ස්ථානයේ 2යි ආ වැඩි කොට එක ස්ථානයේ පැත්තේ 5යි 10 ස්ථානයේ පැත්තේ 2යි එකින් එක කරගෙන යන්න පුතේ එතකොට ලේසි නැත්තම් ඔක්කොම එකපාර ලියන්න එපා 25 ඉවරලා ගණන් කරාමු ඇඳලා ඊට පස්සේ 48 අඳින්න ගන්න ඉක්මනට අඳින්න ඔන්න වෙලාවත් ඉවර වෙනවා Thank you.
මැඩම ශංගර්ද පෙන්න්න බලන්න අශාන් කී දැන්ද පුතේ 57 හරි හරි පුතේ හරි දැන් මේ ටික කරමු එක දාලා 25 ලියනවා කනක රාමු අඳිනවා ඊපස්සේ දෙක දාලා ලියානි සංඛ්‍යාව ගන්න කො මේ දමිදු පෙන්න්න බලන්න පුතේ මට 57 ඇඳපු එක පෙන්නන්න බලන්න පාට කරන්න ඕනේ උඩේකද පුතේ හරි 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 පුතේ හරි අඳින්න අඳින්න දමිදු එක දෙක තුන කියලා දානවද නේද නෑ 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 එහෙම දාන්න ඕනේ නෑ පැටිය එක දෙක තුන කියලා දාන්න ඕනේ නැහැ ඔයා මේ අයිනින් අඳිනව නේද බෝල වගේක් අඳින්නේ එක ස්ථානේ පැත්තේ එක එහෙම දාන්න ඕනේ නැහැ නිකන් මෙන්න මේ වගේ අඳින්න හරිද පුතේ ඒක තමයි එහෙම ලියන්න ඕනේ නෑ ඔය මගේ පුතා දැන් මේ අර අපි ඉස්සලා ලියපු තිබ්බ විදිහට නේද ඔය ලියන්න හදන්නේ මේ විදිහටනේ මේ විදිහටනේ ඕ මම මේ මේවා ඕනේ නෑ පුතේ ටීචර් දැන් මේ වාරට හොඳටම මේ පුළුවන් වෙන්න බෝල ටික විතරක් අඳින්න හොඳේ බෝල විතරක් අඳින්න දීලා තියෙන සංඛ්‍යාවට අදාළ බෝල ටික විතරක් අඳින්න හරි පුතේ හරි ඊළඟ එකත් එහෙම අඳින්න ඊළඟට දෙක කියලා දාලා 48 ලියලා ගණ කරාම අඳින්න. ඔහම රවුම් අඳින්න ඕනේ. මොකද පුතේ? මොකද්ද? බෝල අඳින්න ඕනද? ඔව්. ගණ කරාමේ බෝල ටික අඳින්න නිරූපණය කරන සංඛ්‍යාව. මොකද්ද නිරූපණය කරනවා කියන්නේ? අනේ ප්‍රශ්න පත්‍රයකට දීලා තිබ්බොත් මේ නිරූපණය කරන්න කියලා මොකද්ද නිරූපණය කරන්න කියන්නේ? ඝන කරාමුල නිරූපණය කරන්න. සෙතුම් කියන්න. ඕ. ඔව් පුතේ. කරාමු කිව්ව ඇඳලා පෙන්නනවා ටීචර්. අන්න හරිය ඇඳලා පෙන්නන්න කියලා තමයි කියන්නේ නේ. අශාන් පැටියා මොකද කරනවද ඔය අම්මද පාට කරන්නේ නෑනේ මට නිකන් පේනවා එහාට පැහාට නටනවා වගේ සෙතුම් කො බලන්න හරි සෙතුම් ටීචර් බෝල ටික නම් පේන්නේ නැහැ මට කියන්න බලන්න 48 කොහොමද දැන්නේ හොඳයි ලස්සනට කරලා තියෙනවා පුතේ
48 කොහමද ඇඳ කියන්නකෝ. ටීචර් මම තාම දිනවන පළවෙනි සංඛ්‍යාව. හරි හරි අනිත් අය අඳින්න. මම එහුවේ මේ සෙතුම්ගේ. අට අඳින මොන පැත්තද? කස්තානේ. මේ කස්තානේ අටයි. ස්ථානේ හතරයි. දහය ස්ථානේ හතරයි. අන හරි. සෙතුම්ට නම් තේරිලා නේද? ඕහයි ඕ අමයාද? ඕකේ. ඔක තේ කියන්න. මම මේක කරා. කරාද? ආ මට කියන්න එහෙනම් 28 කොහමද නේන්දේ ගණන් කරාම මේ පුතේ 28. हशिनी प्रश्न पुते प्रश्न अम्मी के टीचर के बलाना ताम तेरू नतिया गणक रामूल इलाक बोल अंदने अंदने तेरू नतिया कि बलन तेरुनाद बल तेरुनाद के कटे मैं चुट्टा हर फल नी के अंदाने निरूपणे कर අර වගේ ලියන්න ඕනේ නැහැ මේ වගේ ලියන්න ඕනේ නැහැ මේ මේ අටින්නේ තියෙන්නේ ආව ලියන්න ඕනේද ආ ඕනේ නැහැ පැටියෝ මේක විතරක් ලියන්න මේ 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 තියෙන්නේ මේ ඝනකරාමෝ විතරක් අඳින්න මේ බෝඩ් එකේ තියෙන බෝඩ් එක පෙන්නයි කියුවාට නේද ඝනකරාමෝ විතරක් අඳින්න අනිත් ඒවා ලියන්න ඕනේ නැහැ 21 1 එකතු කරනවා කියලා ලියන්න ඕනේ නැහැ ඝනකරාමෝ විතරක් අඳින්න මෙන්න මේ වගේ විතරක් අඳින්න කියලා කියන්නේ පුතේ इलाकम लिवा गनक इलाट इला गंट गिया इलाट देवनी कोहमद लिवे हतली सट कोहमद निरूपणे कराने विवर हे चुटी वेला देना एक मिनट आंधी मोए पा आप ही आंधी मोए हाँ विसी पा आपको मैं अंदा नहीं ना टीचर
ලිසට කොහමද පිළියන්නේ එක ස්ථානයේ පැත්තේ බෝල 8ක් අඳිනෝනේ ඇයි 8ක් අඳින්නේ ඈ ඇයි අපි 8ක් අඳින්නේ 8 හින්දා ආ 8 හින්දා නේද එක ස්ථානයේ 8යි තියෙන්නේ නේ 10 ස්ථානයේ 4ක් නේ අශිනී මග පැටි අඳිනව නේද? අනේ ඊළඟට 28. අශාන් කියන බලන්න 28 කොහමද අඳින්නේ? අශාන් කියන පුතේ බලන්න 28 අඳින්නේ කොහමද? ඒවා දෙක එකේවා 8යි. ආ ඔව්. පැත්තර කිව්වේ නේද ටීචර් බලෝ මොකද කියන්නේ කියලා 10 ඒවා 2යි 1 ඒවා 8යි හරි ගුඩ් අටයි 2යි ඊළඟට 55 55 කොහමද 55 ස්ථානේ 5 ස්ථානේ 5යි අවුද කතා කරන්න පැටියෝ ස්ථානේ 5යි 10 ස්ථානේ 5යි ඔවිතින් 55 නේද කොයි පැත්තට හැරෙව්වත් එකයි නේ එක ස්ථානේ 5යි 10 ස්ථානේ 5යි ඔය ටික තුනක් ඇන්දා 48යි 28යි 55යි තව තියෙනවා දාසේයි දාසේ තියනවා දාසේනේ දාසේ කොහමද අඳින්නේ දමිදෝ දාසේ කොහමද අඳින්නේ පුතේ එක ස්ථානේ 6යි 10 ස්ථානේ 6යි ආ ගුඩ් ගුඩ් හරි බල දැන් අපි දන්නවා ඝන කරාමූල අඳින්න දන්නවා නේද දැන් ඝන කරාමූල ඇඳලා තියෙන සංඛ්‍යාව කියන්න තමයි ටිකක් කොන්න දැන් बलमु හොඳයි පුතේ හොඳයි ලස්සනට කරලා තියෙනවා අම්මිට කියලා හරියක් දාගන්න අම්මට හරි අක්කට හරි කියලා හා හොඳයි පුතේ හරි හරි අඳින්න හෂී නේද හා අෂාන් කො බලමු හරි එහා පැත්ත පෙරලන්න අශාන් හොඳයි ඕ හරි අශාන් හරි පුතේ හරි අශාන් හරි පුතේ හොඳයි ලස්සනට කරලා තියෙනවා මිටි කියලා හරියක් දාගන්න
අශ්නී මට පෙන්වන්න බලන්න කරපු ටික පැටියෝ. කවුද ටී කියන්නේ? ටී කියන්නේ කවුද? හරි. දැන් ලියලා ඉවරය. මෙන්න මේ ඉලක්කන් ටික ලියා ගන්නකෝ. ඊළඟට ගෙදරින් කරන්න තියෙන්නේ ඕන කරන්න ඕන හොර ගෙඩිය ටික වගේ. ඉන්නේ නැතුව කරන්න ඕනේ. හන්දද? ටිච මේක දාන්න බෝඩ් එක පේන්නේ නැහැ කිව්ව නේද ඔයාලට? ටීචර්ට ලියන ඔයාලත් ලියන. හරි. පළවෙනි පළවෙනි සංඛ්‍යා පුතේ මේ ගණන කරා බල නිරූපණය අඳින්න තියෙන. ඔය අපි අඳා වගේම අඳින්න තියෙන. හරි. පළවෙනි එක ඔන්න චුට්ටක් අමාරු ගණනක් දෙන්නන්නේ අමාරු ගණන් ටික 73 පළවෙනි එක 73 ආශිනි කරන්න ඉවරයි කරන්න ඉවරයිද ඕකේ හා හරි පුතේ අපි ටීචර් බලන්නම් මේ ගණන් ටික ලියා ගන්නකෝ පළවෙනි ගණන 70 බෝඩ් එක පෙනෙයිද ඔයාලට දැන් පෙනෙයිද බෝඩ් එක පළවෙනි ගාන ගෙදරින් කරන්න තියෙන්නේ ඔන්න ටීචර් දෙනවා පළවෙනි ගාන ලියා ගන්න ඔන්න එක දාන්න එක දාලා ලියන්න හැත්ත තුන පළවෙනි ගාන 73 72ද කිව්වේ? ඔව් 73. ටීචර් පළවෙනි ගාන. ඔව් 73. ඔන්න දෙවෙනි ගාන 92. දෙවෙනි ගාන 92. පළවෙනි ගාන 73. දෙවෙනි ගාන 92. තුන්වෙනි ගාන 80 ඔන්න කියලා පුතේ දැන් 80 අපි කොහොමද නිරූපණය කරන්නේ 80 කොහොමද නිරූපණය කරන්නේ බිඳුවයි කොහොමද එක ස්ථානයේදී ඔව් දැන් මේ එක ස්ථානයේදී නෑනේ අගයක් දීලා නේ එතකොට අපි මොකද කරන්නේ එක ස්ථානයේ පැත්තේ මොකද කරන්නේ ඔන්න ඔන්න බලන්නකො ටීචර් දෙනවා දැන් මේකේ 50. ඔන්න 50 ගණ කරාම නිරූපණය කරන්න කියනවා. කොහොමද නිරූපණය කරන්නේ? 50 කොහොමද නිරූපණය කරන්නේ? අගයක් දීලා නැහැ. හරි වැඩේ. මොකද කරන්නේ එක ස්ථානයේ පැත්ත? බෝල අඳින්නේ නැහැ. මොකද කරන්නේ? බෝල හා බෝල අඳින්නේ නැහැ. ඉතින් යාලට දීලා නැහැනේ නේද? ඒක එහෙමම තියන්න. එහෙම තියලා මේ 10 ස්ථානයේ පැත්තේ බෝල පහක් අඳිනවා. නේ? පහක් අඳිනවා. නේද? මම කේක් කරන්නේ ගහනවා. අශාන් කියන්න බලන්න දැන් 40 කොහමද 40 නිරූපණය කරන්නේ 40 10 4 1 නැහැ අමයා මට කියන්න 80 80 කොහමද නිරූපණය කරන්නේ අමයා බිඳුවයි කියන්නේ අඳින්නේ නැහනේ. හරි. හරි. ගුඩ් ගුඩ්. අනේ මේ හරි ඊළඟට මේ 4 වෙනි එක
තිස් තුන හතරවැනි එක තිස් තුන පහක් දෙන්නම් එතකොට ඔන්න අපි 10ක් ඇඳලා තියෙනනේ පස්වැනි එක පස්වැනි එක පස්වැනි එක 25 ආ 25 අපි ඇඳනනේ පස්වැනි එක 27 අනිවාර්යයෙන්ම අදම දැන් අඳින්න ඕනේ මේ පහ එතකොට ආය අමතක වෙන්නේ නැහැ නේ පළවෙනි එක 73 දෙවෙනි එක 92 3 80 4 33 5 27 අනිවාර්යෙන් ওই ටික අඳින්න ඕනේ හරිනේ ලියාගත්තනේ अमारु एवा तीयना द अमारु देवाल तीयना द नहीं अपी गाना करामु अंत पुत्ते के तेरु नदी तना तीयना अंत पुत्ते ठीक है अच्छा तेरु ना द कांबोले कांबोले आते तीयना हिती हाँ दामी तो मैं कर लाती वाला द मैडम दामी तो वाला इस तरह तीकल पुत्ते ओ मैडम हाँ हरे को पेन ना बाला दें मैं दोनों ने किया दें गेजरी नहीं कराना दोनों ने माँ हाँ कमान ना कराना कमान ना दें कराना हो मम्मी देखने करा हरे दें मैं दूँ हरे बाला मामा पीछे बाला ना हरे है ना अंगा भी हाथ रख कर मुझे है ना अश्नी हरे ने द हाँ दे अश्नी ओ හරි අමායා පුතේ ඊළඟ සතියේ නම් මේ වීඩියෝ කෝන් කර ගන්න ඕනේ මොකද ටීචර්ට පේන්නේ නැහනේ ඔයා මොකද කරන්නේ කියලා හරි තේරුණා තේරුණාද නැද්ද කියලා තේරෙන්නේ නැහැ ටීචර්ට එහෙනම් මේ වීඩියෝ කෝන් කර ගන්න බලන්න ටීචර් මම තේරෙන්නේ නැහැ හා හරි පුතේ හරි හෂිනි ඉවරයිද හා ටීචර් හරි ඉවරද නැතිය දැන් මේක ලියා ගත්තනේ ලියාගෙන ඉවරයිනේ ඉවර කරන්න ඉවර කරන්න ඉවරයිගේ මම බලන්න නම් ටීචර්ලා මම ඉවර අංකනම් දෙන්නේ නෑනේ හරි එහෙනම් අපි නතර කරමු හා ටීචර් හරි නතර කරමු හා මැඩම් ඔනේ ඊයේ කරන්න බැරි වෙච්චි පන්තියේ සඳට දැම්මනේ සඳට තියෙනවා මේ වෙලාවට සම්බන්ධ වෙන්න හොඳද හරි ආයි බොවන් බුදු සරණයි ආයි බොවන් නඩෙන් ටැම් ආයි බොවන් ටීචර් නඩෙන් ආවුනා